අද විශේෂ දවසක් කියලා අද මේ සතිය අදින් ආරම්භ වෙන මේ සතිය මේ සතිය මුල් දවස අදනේ first day of the week මේ තමයි සතිය මුල් දවස අද එකට අපි ඉරිද කියලා කියනවා සතිය මුල් දවස සතිය පළවෙනිදා අදින් ආරම්භ වෙලා ඊළඟ සතිය මුල් දවස වෙනකන් සතිය තමයි පාස්කු සතිය මේක තමයි පාස්කුව ඒතර ඔයගොල්ලෝ බලයි මොකක්ද නේද අර මාසෙකට සමාන දායකට ඉස්සල මොකද උනේ ඒක ඊස්ටර් ඒක ඊස්ටර් ඊස්ටර් කියන්නේ මොකද කියලා දන්නවද දන්නේ නැද්ද ස්තාරා කියලා දේවතාවියක් ඉන්නවා ස්තාරා කියන දේවතාවියට පුද පූජා කරපු උත්සවය තමයි මංගල්‍යය තමයි ඊස්ටර් කියන්නේ ඒ ස්තාරා කියන දේවතාවියට ඒ දවස්වල බබාලා හම්බෙන්නේ නැති කාන්තාවන් පූජාවන් අරන් යනවා අරන් යන එක පූජාවක් තමයි බිත්තරයක් බිත්තරයක් අරන් ගිහිල්ලා ඒ පු දෙවතාවියගේ අල්තාරේ තියලා নমස්කාර කරාම ඒගොල්ලෝ විශ්වාස කරනවා දරුව ලැබෙනවා කියලා ඒස්තරාගේ ෆීස්ට් එකක් තිබුණා ඒකට තමයි ඊස්ටර් කියලා කියන්නේ හරි ලෙවි කතාවේ 23 අපිට කතා කරලා කියනවා පාස්කුව තියෙන දවස් කවද්ද කියලා පාස්කුව තියෙන්නේ නිසාන් මාසයේ ඔරිජිනලි කියන්නේ යුදෙව්වන්ගේ මුල් මාසය පළවෙනි මාසය නිසාන් මාසය ඒකේ නම නිසාන් නිසාන් කාර් නෙමෙයි නිසාන් මාසය හරි නිසාන් මාසේ 15 වෙනිදා තමයි පාස්කුව පටන් ගන්න. ඒතර පාස්කුව පටන් ගන්න හෙට රැට යුදෙව්වන්ට යුදෙව්වන්ට දවස ආරම්භ වෙන්නේ හවස නිසා ඉර බැසින කොට නිසා හෙට හවස තමයි පාස්කුව පටන් ගන්න. පාස්කු කාලේ පටන් ගන්න. හැම වෙලාවෙම පාස්කුව මේක හරි මේක එච්චර අමාරු දෙයක් නෙමෙයි තේරුම් ගන්න. පාස්කුව හැම වෙලාවෙම වැටෙන්නේ ලංකාවේ විදිහට පොයේ දවසක. පසළොස්වක දවසක. මොකද යුදෙව්වන්ගේ මාසය ආරම්භ වෙන්නේ හඳ නැති දවසේ. 15 වෙනිදා පූර්ණ චන්ද්‍රය. ඒතර නිසාන් මාසේ පොයේ දවසේ තමයි පාස්කු දවස. ඕක එච්චර අමාරු නෑ. කියවන්න ලිවි කතා 23 ගෙදර ගිහිල්ලා කියවන්න ලිවි කතා 23 මේ ඔක්කොම විස්තර තියෙනවා ස්වාමීන් වහන්සේගේ මංගල්‍ය. එතකොට මේ සතිය විශේෂණ විශේෂ දෙයක් තියෙනවා මම කියන්නම් ඔයගලන්ට. මේක මම කියන්න අවශ්‍යද නැහැ මොකද මම කියන්නම්. මේ සතියේ පාස්කුව වැටලා තියෙන්නේ අඟහරුවාද දවසක. හරිද? නේද? ඒතර පාස්කු අන්ලෙවන් නැත්නම් නුමුහුන් රොටි කඩන මංගල්‍යය තියෙනවා. ඔයගොල්ලෝ දන්නවද මංගල්‍යන හතක් තියෙනවා? පාස්කු බැටළුවව කන මංගල්‍යය ඇවිදගෙන කන්නේ. හරි. පාස්කුව කනවා කියලා කියන්නේ පාස්කු බැටළුවව මරලා පුච්චලා කනවා. නේද? දන්නවනේ කතාව? හරි. ඉතුරු කරන්නේ මොකුත් නැහැ. ඒක ඒක බැටළුව කන මංගල්‍යය. නුමුහුන් රොටි මංගල්‍යය තියෙනවා. රොටි කඩන මංගල්‍යය. ඒක තමයි අවසාන රාත්‍රී භෝජනයේ තිබ්බ යේසුස් වහන්සේ එදා. හරි. එතකොට ඊට පස්සේ එනවා ප්‍රථම ඵල මංගල්‍යය. ඒක වැටෙන්නේ හැම වෙලාවෙම සබත් දවසට පහුවෙන්දා. දැන් මේ වගේ සතියේ අඟහරුවාද දවසක වුණහම පාස්කුව වැටුණහම අවුරුද්දේ සැරයක් ඒගොල්ලෝ මේ පවත්වන හයි සබත් එක නැත්තම් මම දැන් එකට සිංහලෙන් මොකද්ද කියන්නේ කියලා මේ එක විශේෂ සබත් දවසක් වෙනවා. ඒක වැටෙන්නේ බ්‍රහස්පතින්දාට. හරිද? බ්‍රහස්පතින්දා හයි සබත් එක. හරි. ඊට පස්සේ ආපහු සෙනසුරාදා තව සබතක් එනවා. ඒතර මේගොල්ලෝ කරන්නේ එක්කෝ ෆස්ට් ෆෘට් එක තියෙනවා හයි සබත් එකට පස්සේ එහෙම නැත්නම් සාමාන්‍ය සබතට පස්සේ සතියේ මුල් දවසේ. මම මේ යුදෙව් පාඩමක් උගන්වනවා නෙමෙයි මේ අවුරුද්දේ හරියට යේසුස් වහන්සේ කුරසපත් වුණා වාගේම දවස් ටික ගාන්ට වැටුණා. ඒක වෙන්නේ කලාතුරකින්. කලාතුරකින් ඒක වෙන්නේ. ඒතර මේ පාස්කුව සමහර අය කියන එක වැරදි. ඔගොල්ලෝ දන්නවද පාස්කු දවස් නිවාඩු දවස් නියම කරන කට්ටියක් ඉන්නවා කියලා ලෝකේ. ඒගොල්ලෝ ක්‍රිස්තියානි නෙමෙයි. ඒගොල්ලෝ වෙනම කට්ටියක්.
ඒගොල්ලෝ තමයි නියම කරන්නේ මේ දවස තමයි ඊස්ටර් කියලා. ඒගොල්ලෝ නියම කරන්නේ ඊස්ටර් දවස තමයි පාස්කුව නෙමෙයි වැරදුනා. ඊස්ටර් දවස නියම කරනවා ඒගොල්ලෝ. ඉතින් ක්‍රිස්තියානි අය එදා සමරනවා ඊස්ටර් එක දවසේ සමරන මොන මොනා හරි. මේ අවුරුද්දේ මං හිතනවා ඕනෑ කමින්ම ඒක වැළක්වුවා කියලා. කියන්නේ යුදෙව්වන්ගේ බයිබලයට අනුව පාස්කුව නැතුව වෙනම පාස්කුවක් ඒගොල්ලෝ දාගත්තා. හරි. මං හිතනවා එහෙම වුණා කියලා. මට සාක්ෂි නැහැ කියන්න. මේ සත්‍ය මේ 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 අවුරුද්දේ යේසුස් වහන්සේ කුරුසපත් වුණ කාලේ වාගේම අඟහරුවාද පාස්කුව වැටුණා. මොකද යේසුස් වහන්සේ කුරුසපත් වෙනකොට පාස්කුව තිබුණේ අඟහරුවාද. හරි. අපසද තුෂ්ණිම් භූත වෙන්න එපා. අඟහරුවාද පාස්කු රොටි කැඩුවා. බදාදා උදේ පාන්දර උන්වහන්සේව අත්අඩංගුවට ගත්තා. බදාදා දවල් වෙනකොට උන්වහන්සේව කුරුසපත් කරා. එතකොට බදාදා හවස බ්‍රහස්පතින්ද හයි සබත් එක එන නිසා ඔයා යොහාන් පුතින් කියවන්නේ එක යොහාන් විතර එක කියන්නේ හයි සබත් එක කියලා. එදා විශේෂ සබතක් හයි සබත්. මේ අවුරුද්දෙත් අඟ බ්‍රහස්පතින්ද හයි සබත් එක මේ අවුරුද්දෙත්. හරි. හයිඩේ කියලා කියන එකට. එතකොට ඒ බදාදා උදේ හවස උන්වහන්සේ මැරුණා. හයි සබත් එක එන නිසා කිව්වා ඉක්මනට ශරීර අයින් කරන්න කියලා. එතකොට බදාදරෑ බ්‍රහස්පතින්දරෑ සිකුරාදරෑ රාත්‍රී 3යි. බ්‍රහස්පතින්ද දවල් සිකුරාද දවල් සෙනසුරාද දවල් දවාල 3යි. යේසුස් වහන්සේ කියපු විදිහම දවාල 3කුත් රාත්‍රී 3කුත් මනුෂ්‍ය පුත්‍රයා පොළව යට ඉන්නවා කියලා කිව්වා. හරිද? එතකොට ඊට පස්සේ එන ඉරිදා තමයි පළවෙනි දවසේ තමයි මුල් දවසේ තමයි යේසුස් වහන්සේ නැගිට්ටේ. කියන සෙනසුරාද රෑ යුදෙව්වන්ට පළවෙනි දවසේ ආරම්භ කරන්න කවද්ද? සිකුරාදා හවස සමහර සෙනසුරාදා හවස සමහර සෙනසුරාදා හවස තමයි ඉරිදා පටන් ගත්තේ ඒගොල්ලන්ට. හවස 6ට පස්සේ ඉර බැසීමෙන් පස්සේ එතකොට සෙනසුරාද රෑ උන්වහන්සේ නැගිට්ටා. ඉරිදා උදේට කට්ටි එනකොට සෝහන ළඟට සෝහන හිස් නේද? නේද? යේසුස් වහන්සේට ගණන් හොඳට පුළුවා. මොකද මම මේක කියන හේතුවක් තියෙනවා. සමහර කට්ටියක් කියාගෙන යනවා යේසුස් වහන්සේ දවස් 3කු දවල් 3කු රාත්‍රී 3කුයි ඉන්නවා කියලා කිව්වා. නමුත් සිකුරාදා මැරුණා නම් දවස් 3ක් උන්වහන්සේ හිටියේ නැහැ නිසා බයිබලේ බොරු. මම ඒක නිසාම මේ කතාව කිව්වේ. මම ඒක නිසාම මේ කතාව කිව්වේ. පාස්කුව තියෙන්නේ මේ අඟහරුවාදා. يعني හෙට රෑ ආරම්භ වෙන්නේ යුදෙව්වන්ට. ඒක තමයි දෙවියන් වහන්සේගේ පාස්කුව. ඒ නිසා මේ සත්‍ය පාස්කු සත්‍ය. අමුතු ධර්මයක් වගේ නේද? අර ඔක්කොම කට්ටිය වෙන චර්ච් වල ඔක්කොම කට්ටිය කරනවා මේ මිනිහා විතරක් කියනවා. අනේ බයිබලේ පොඩ්ඩක් කියවලා බලන්නකෝ. ලෙවි කතාවේ 23 කවද දවස කියලා මම දාගෙන තියෙනවා මගේ ෆෝන් එකට. මම දන්නේ ඔයගොල්ලෝ දාගන්න ඕන නම් දාගන්න. කැලෙන්ඩර් එකක් දාගන්න පුළුවන් ෆෝන් එකේ නේද? කැලෙන්ඩර් දානකොට දිනේ දානවා නේද? මම යුදෙව් කැලෙන්ඩරෙත් දාගෙන ඉන්නවා. ඒතර ඔයගොල්ලෝ බලන්න මගේ දවස පිනනකොට මේ මම දවස තියෙනකොට මේකේ සමාවෙන්න. Sunday 21st April 13 Nisan 5784 phone එකේ තියෙනවා. යුදෙව් අවුරුද්දත් මම දාගෙන තියෙනවා. ඒතර Nisan 13 අද. Nisan 14 හෙට. Nisan 15 තමයි පාස්කුව. බයිබලෙට අනුව. හරි. ඒක නිසා මේවා මේ 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 සතිය හරි විශේෂයි. යුදෙව් කියන පාස්කුවෙන් පස්සේ තමයි ගාසවල යුද්ධය අපව ආරම්භ කරන්න කියලා. පාස්කුවෙන් පස්සේ ඒගොල්ලන්ගේ පාස්කුව මේ දවස්වල ඒකට ලැස්ති වෙනවා. පෙෂක් එක පාස්කු කාලේදී
යේසුස් වහන්සේගේ පූජාව සිදු වෙච්ච නිසා අපි තව දුරටත් පූජාව කරන්න අවශ්‍ය නැහැ. නමුත් යුදෙව් විශ්වාස කරන්නේ නැහැ ඒක. එනිසා යුදෙව්වන් මේ පාස්කුවේදී පූජාවක් කරන්න ලෑස්ති වෙනවා. ඒ පූජාව නිසා කරොත් ඒක ඒක ඒගොල්ලෝ කරොත් මන් දන්නේ කරයිද කියලා. කරොත් මහා යුද්ධයක ආරම්භයක් වෙන්න යනවා. කරොත් මන් දන්නේ නැහැ ඒක කරයිද කියලා. ඒ කොහොම වුණත් දැන් ඔය තොරතුරු කියනකොට මොකද නද වෙන්නේ? ඔසව ගැනීම ළඟයි. අපි ඔසව ගන්න බලාගෙන ඉන්නවා. මම දන්නේ ප්‍රින්ස් සුද්ධාත්මයන් වහන්සේම තමයි වතුලින් කතා කරේ. මම අද කියන්න ආවේ උන්වහන්සේ මට කියන්න කියලා කිව්වේ ඔසව ගැනීමේදී උන්වහන්සේව හම්බ වෙන්න බලන් ඉන්න එපා, මේ පොළොවේදී හම්බ වෙන්න. උඩින් ගියා. ගොඩක් කට්ටිය බලන් ඉන්නවා ඔසව ගැනීමේදී යේසුස් වහන්සේව දකින්න. ස්වභාවික ඇසලින් දකින්න හම්බේ. නමුත් යේසුස් වහන්සේව මේ පොළවේදී දකින්න, යේසුස් වහන්සේ ජීවමාන බව මේ පොළවේදී අත්දකින්න, උන්වහන්සේ දැනටත් ජීවත් වෙනවා, උන්වහන්සේ මැරිලා නැහැ. අපි අදහන්නේ මැරිච්ච දෙවි කෙනෙක් නෙමෙයි අපහ, අපි අදහන්නේ මැරිලා නැගිට්ට දෙවි කෙනෙක්. ආමෙන්. එනිසා උන්වහන්සේ ජීවමාන බව අපි දැනගන්න ඕනේ. මම පොඩි කතාවක් කියන්නම්. ක්‍රියාපතේ 14 7 පටන් ගන්න. 7 ක්‍රියාපතේ 14:7 එහිදී ඔවුන් සුභාරංචිය දේශනා කළේය. 8 මොකක් දේශනා කරේ? සුභාරංචිය දේශනා කරනකොට මොකද වුනේ? මෞකුස පටන් කොර කෙනෙක් කොර හරි කවදාවත් ඇවිදලා නැති මිනිස්සෙක් හිටියා ලිස්ත්‍රාවේ. එයා වාඩි වෙලා සුභාරංචිය අහගෙන හිටියා. දැන් මොකක්ද සුභාරංචිය වෙන්න ඇත්තේ? ඒගා කතා කරපු මේ ගෝලයෝ සියලු දෙනා, අපොස්තුලවරු සියලු දෙනා ක්‍රියාපතේ ආරම්භයේ ඉඳලා කතා කරපු සුභාරංචිය මොකක්ද? මොකක් වෙන්න ඕනේද? මොකක් සුභාරංචිය? එන්න. මොකද මේ කොරෙක් ඉන්නවා, කොර මිනිහෙක් ඉන්නවා වාඩි වෙලා. හරි. මොකද දේශනා කරන්නේ? තේ එන්න සුවය ලබන්න කොර මිනිහයන්ට කියලා නේ. එහෙම තියනවාද? ඒකද අද කාලේ කියන්නේ? කනේ පෝස්ටර් ගහලා තිනවා, මිදීම ලබන පිනිස, සුවය ලබන පිනිස එන්න. ඒක තමයි සුභාරංචිය. මොකද්ද මේගොල්ලෝ දේශනා කරපු සුභාරංචිය? මොන වගේ වෙන්නේ නැද්ද? ක්‍රියාපතේ 2:32 පොඩ්ඩක් දාන්න. ඔහොම ක්‍රියාපතේ 2:32 ක්‍රියා 2:32 මේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ විසින් නැගිටවූසේක. පේතෘස් කතා කරලා කියන්නේ මේ දේශනා කරපු වෙලාවේ. ඊට අපි සියල්ලෝ සාක්ෂිකාරයෝය. සාක්ෂිය මොකද එතකොට? සාක්ෂිකාරයෝ කියන්නේ කාටද? අද කාලේ සාක්ෂිකාරයෝ කියන්නේ කාටද? මගේ ඔළුවේ කැක්කුමක් තිබුණා. අහවලා යාඥා කරා, වෙනය යාඥා කරාට සුව වුණේ නැහැ. අහවලා යාඥා කරාම මට සුව වුණා. මට බඩේ කැක්කුමක් තිබුණා. බඩ පිපිලා තිබුණා මගේ. අහවලා යාඥා කරාම සුව වුණා. ඕකට ඩයිජින් එකක් ගත්තා නම්, එහෙම නැත්නම් පැනඩෝල් එකක් ගත්තා නම් දෙකම සිද්ධ වෙනවා. නේද? මේ පැනඩෝල් එක ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් පැනඩීන් එකක් ගන්න. මොකද සුභාරංචිය කියන්නේ බඩේ කැක්කුම් ඔළුවේ කැක්කුම් සුව කරන එක නෙමෙයි. මෙන්න සුභාරංචිය කතා කරලා මට වෙලා නැහැ ඔක්කොම ටික කියවන්න මුළු දේශනාවම. මේක දිනවා යේසුස් වහන්සේ
මේ යේසුස් වහන්සේ කියන්නේ උඹලා මරපු යේසුස් වහන්සේ මේ යේසුස් වහන්සේව දෙවියන් වහන්සේ විසින් නැගිටෙව්වා. අපි ඒකට සාක්ෂිකාරයෝ. සාක්ෂිය මොකක්ද නේද? යේසුස් වහන්සේගේ නැවත නැගිටීමටයි සාක්ෂිය. හොඳයි. ක්‍රියාපොතේ 17:18. ඒකත් ෂුවර් නෑ තාම. මම මේ පෙන්න. මට පෙන්වන්න පුළුවන් මුළු ක්‍රියාපොත විතරක් නෙමෙයි මුළු අලුත් ගිවිසුමෙම කියවන්න පුළුවන්. ක්‍රියාපොතේ මොකද කියන්නේ? එපිකෝ ඉති අතරමු සමහරෙක් මේ වාචාලය මොකක් කියන්න හදනවා දැයි කීවෝය. තව සමහරෙක් කිව්වා ඔහු අන් දේවතාවන් ප්‍රකාශ කරන්නකු මෙන් පෙනීයයි කීවෝය. මෙසේ කීවේ ඔහු යේසුස් වහන්සේ හා මළවුන්ගේ නැගිටීම දේශනා කරපු නිසා. මොකද කිව්වේ? දේශනා කරේ මොකද්ද? සුභාරංචි මොකද්ද? යේසුස් වහන්සේ ගැන කිව්වා. මොකද යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ? උන්වහන්සේ මනුෂ්‍ය වෙස්යෙන් පොළවට ආවා. උන්වහන්සේ සාමාන්‍ය විදිහට ජීවත් වුණා. කුරුසේ මැරුණා. දවස් 3කට පස්සේ දෙවියන් වහන්සේ විසින් නැගිටෙව්වා. අදට ජීවමානව ඉන්නවා. ඒ නිසා උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන කෙනා, අදහන කෙනා සදාකාලිකව ජීවත් වෙන්න යනවා. ඕක තමයි කිව්වේ. ඕක තමයි සුභාරංචිය. ඒ සුභාරංචිය කිව්වම සමහර අය කිව්වා මූඩ පිස්සු කියලා. සමහර අය කියනවා මේ වාචාලයක් කියලා. තේරුණාද? සුභාරංචි මොකක්ද දන්නවද? යේසුස් වහන්සේ ජීවමානයි. ඒකයි සුභාරංචි. දැන් ආපෞදාන ක්‍රියා හතරේ. නමය ක්‍රියා හතරේ. අටනේ අපි කිව්වේ අර මිනිස්සු අහගෙන හිටියා කියලා. ක්‍රියා හතර 14 සමාන ක්‍රියා 14. 14 14 8. ක්‍රියා 14 8. අට මේ මනුෂ්‍ය වාඩි වෙලා හිටිය වාඩිල මොකද කරේ? ඊළඟ පදේ ඔහු පාවුල් කතා කරනවා ඇසුවේ. පාවුල් කතා කරනවා එයා අහගෙන හිටියා. මොකද කතා කරේ? සුභාරංචිය. මොකද සුභාරංචිය? යේසුස් වහන්සේ මැරුණා, නැගිට්ටා, අදට ජීවමානයි. මොකද විශේෂත්වය මොකක්ද නේද? මේ ලෝකෙ ඉපදිච්ච හැම මිනිස්සෙක්ම මැරුණා නේද? අපිට ඉස්සලා හිටපුවා. මැරිච්ච සමහර දෙනෙක් නැගිට්ට හැබැයි ආපහු මැරුණා නේද? මේ ලෝකෙ ඉපදිච්ච මිනිස්යන්ගෙන් මැරිලා නැගිටලා අදට ජීවත් වෙන එකම එක්කෙනා යේසුස් වහන්සේ විතරයි. ඒකයි විශේෂත්වය. ඒ නිසා ඒක තමයි කියලා දේශනා කරේ. මේ මිනිස්සයා, මේ කොර මිනිස්සයා කොර වෙලා අහගෙන හිටියා. එකත් ඇහුණ එක තුඩින් කියහම මේ කොර මිනිස්සයා අහගෙන ඉන්නවා. පාවුළු දේශනා කරනවා සුභාරංචිය. කොර වෙලා මෙම ජීවත් වුණා, කුරුසේ මැරුණා, නැගිටලා අද ජීවමානයි. මේ මිනිස්සේ ඒක අහගෙන ඉන්නවා. මොකද උනේ ඊට පස්සේ? පාවුල් ඔහු දැස ඇස්යෝමා සුවේලපන්නට ඇදහිල්ල ඔහුට තිබෙන බව දැක දැක පොඩකින් පාවුල් එහෙ දිහා බැලුවා. බලල මොකද කිව්වේ? ඇස්යම දැන් මං ඕගොල්ලන් දිහා ඇස් යමුහම මෙතන ඕගොල්ලෝ මෙතනට ඇවිල්ලා දේශනා කරන, දේශනා කරපු කට්ටිය දන්නවා. මෙතනට ඇවිල්ලා කතා කරනකොට, දේශනා කරනකොට අපි දන්නවා. අපි බලන්න ඕගොල්ලන්ගේ ඇස් දිහා. තේරුණාද? මං බලන ඕගොල්ලන්ගේ ඇස් දිහා. ඔය දන්නද සත්තුන්ගේ ඇස් සහ මිනිස්සුන්ගේ ඇස් වල වෙනසක් තියෙනවා කියලා? දන්නවද? දන්න නැත්නම් දැනගන්න. අද ගෙදර ගිහිල්ලා බල්ලෙක්ගේ මුණ දිහා බලන්න, බලන්න ළඟට යන්නේ පහපයි. ඇස් දෙක දිහා බලන්න පොඩ්ඩක්. ඇස් දෙක දිහා බැලුවම බල්ලෙක්ගේ හරි පූසෙක්ගේ හරි ඕනසතෙක්ගේ ඔයාට ඇතුලේ මුකුත් පේන්න නැහැ. ඒ කියන්නේ බ්ලැන්ක්, ඇතුල හිස් වගේ තේරෙනවා. මුකුත් නැහැ. ඇස් දෙක බැලුවම නිකන් ඔය බලන් ඉන්නවා. මිනිස්සෙකුගේ ඇස් දෙක දිහා බැලුවාම ඔයාට පේනවා එයාගේ සෝල් එක.
බයිබලේ අපිට කියනවා මිනිස්යාගේ ඇස් සෝල් එකේ කණ්ණාඩිය කියලා. හරිද? ඇස්. ඇස් වලින් ගොඩාක් දේවල් පේනවා. මොකද මිනිස්යාගේ ඇස් එක එක්කෙනාගේ වෙනස්. තේරුණාද? කියන්නේ shape එකනේ මම කියන්නේ අර මාස්කාර ගාලා අර කෝපලා ඒවා ඒක නෙමෙයි මම කතා කරන්නේ ඒක නෙමෙයි මම කියන්නේ ඇස් අර අර ඇතුලේ ඇස් මේ පිහාටුල ඇතුලේ තියෙන ඇස් තියෙන්නේ අන්න ඒවා එකිනෙකනාගෙන් වෙනස් ඒ මොකද එයාගේ soul එකේ තියෙන දේ දැනගන්නවා ඉතින් මම මෙතනට දේශනා කරනකොට මම දන්නවා කවුද නිදාගන්නේ කියලා මම දන්නවා කවුද hina වෙන්නේ කියලා මන් දන්නවා කවුද සැක කරන්නේ කියලා මන් දන්නවා කවුද ප්‍රශ්න කරන්නේ කියලා මන් දන්නවා කවුද නිකං බලාගෙන වෙන දෙයක් කල්පනා කරන්නේ gedara lipe මොනවාද ගෑස් එක නිවල දාවේ ආ කාර් එක ලොක් කරලා දාවේ ඔක්කොම මන් දන්නවා මොකද මම ඇස් යොමු කරනවා ඕගොල්ලන්ගේ ඇස් දිහා බයෙන්ද මම කියන්නේ කාටවත් මම කියන්නේ කාටවත් පාවුල මොකද කරේ ඇස් යොම මොකක් දැක්කේ සුවය ලබන්ට ඇදහිල්ල එයාට තියෙන බව දැක්කා කොහොමද දැක්කේ කොහොමද දැක්කේ ඇස් වලින් මොකද ඇස් වලින් යාගේ සෝල් එක දැක්කා පාවුලතුමා දැක්කා මොකද නද වෙන්නේ අර මිනිස්සයා බලාගෙන අහගෙන ඉනවා මේ සුභාරංචිය Yesus wahanse jeevamanai unwanse meruna unwanse nawatha nagitala jeevath vela innwa unwanse kire adahana kena sada kalikawa jeevath wenna yanawa oya unwanse wadaha gattot oya sada kalikawa oyath ekka lassana tanaka me manussaya eka ahagena innawa eyage adahilla aave mokak ganada ha සුවය ගැන නෙමෙයි මං විශ්වාස කරනවා මං හිතනවා එයාට ඒ වෙලාවේ අමතක වුණා එයා කොරයි කියලා. එයා එච්චර ඒකට අල්ලන් හිටියා එයා යේසුස් වහන්සේගේ ජීවමාන බව අදහගත්තා. හරිද? හා අදහගත්ත කියන්නේ මොකද්ද? විශ්වාස කරා කියන එකද? විශ්වාස කරනවා කියන එකයි අදහගන්නවා කියන එකයි දෙකක්. යේසුස් වහන්සේ ජීවමාන බව ඔයා විශ්වාස කරනවනේ? ඔයා විශ්වාස කරනව නේද? යකුත් විශ්වාස කරනවා. යක්ෂාත්ම. ඒකනේ යේසුස් වහන්සේගේ නාමය කිව්වම උන් වෙවුලන්නේ. ඒකනේ යේසුස් වහන්සේගේ නාමය කියපු ගමන් උන් දඟලන්නේ. ඊයේත් ඇවිල්ලා අර යක්ෂාත්ම මම කතා කරලා මෙහෙම යාඥා කරනකොට ඒක ක්‍රමයක් තියෙනවා යාඥා කරන්න මම පස්සේ උගන්වන්නම් ඒක. ඒ යාඥා කරන කතාව කියනකොට මෙන්න මේ හොඳට හිටියා. යාඥා කරන සාමාන්‍ය ගන්නකොට හොඳට අහගෙන හිටියා. මම වචන දෙක තුනක් දාපු ගමන් ගාලා එඹරෙන්න ගත්තා. හරි. අශාන් හිටියා ළඟ. ඒ මොකද නේද? යක්ෂ ආත්ම දන්නවා යේසුස් වහන්සේ ජීවමාන බව. ඒගොල්ලෝ විශ්වාස කරනවා. හැබැයි ඒගොල්ලෝ අදහන්නේ නැහැ. යේසුස් වහන්සේ ජීවමාන බව නැවත නැගිට්ට බව යක්කු විශ්වාස කරාට යක්කු අදහන්නේ නැහැ. මොකද අදහනවා කියන්නේ මොකද්ද? අදහනවා කියන්නේ මොකක්ද දන්නවද? ඔයා විශ්වාස කරන දේ මත ඔයා යැපෙනවා. ඒක තමයි ඇදහිල්ල. මෙතන අදහනවා කියන්නේ ඔහු තුල ඇදහිල්ල තිබුණා කියලා කියන්නේ මොකක්ද දන්නවද? දැන් ඕක අර හේබ්‍රු පොතේ 11 එක අද ප්‍රොස්පෙරිටි අයියලා ඔක කාලනේ තියෙන්නේ. හරි. මම ඇදහිල්ල කියන දේශනා කරන්න යන්නේ නැහැ අද. නමුත් ඇදහිල්ල කියලා කියන්නේ ඔයා යේසුස් වහන්සේ ජීවමාන බව විශ්වාස කරනවා නම් ඔයා ඒ මත යැපෙන්න පටන් ගත්තොත් ඒ තමයි ඔයාගේ ඇදහිල්ල. මොකද අදහන්නේ මොකක් ගැනද දන්නවද? යේසුස් වහන්සේ ජීවමාන බව. මොකද ඔයා යැපෙනවා. ඔයා අදහනවා නම් හොඳයි මම එහෙම අහන්නම්. මම මෙහෙම අහන්නම් ආගේ. යේසුස් වහන්සේ ජීවමාන බවට ඔයා විශ්වාස කරනවද ෂුවරකටම? මෙතනනේ. එතකොට යේසුස් වහන්සේ වහට ආදරේ කියලා තුවා විශ්වාස කරනවද?
ඒක ෂුවර්ද ඔයාට? ඒතර යේසුස් වහන්සේ ජීවමාන බව ඔයා විශ්වාස කරනවා නම් යේසුස් වහන්සේ ඔයාට ආදරේ කියලා ඔයා විශ්වාස කරනවා නම් ඔයාට ප්‍රශ්නයක් පීඩාවක් මොකක් හරි අභියෝගයක් එනකොට කැළඹෙයිද ඔයා? හැබැයි කැළඹෙනවද අපි සාමාන්‍යයෙන්? ප්‍රශ්න පීඩා අපිට වට කරගෙන වතුර උඩින් යන්න එනකොට ඔරුව පෙරලෙන්න වගේ එනකොට හිට වෙනකොට මොන හරි වුන් නැත්තම් මං ඉවරයි කියලා අපිට ඒ එනකොට ඔයා කැළඹෙනවද? මම දන්නවා ගොඩක් අය ඔළුව හෙල්ලුවේ නැත්නම් කීප දෙනෙක් ඔළුව හෙල්ලුවට සමහර අය ඔළුව හොල්ලන්නේ හිත ඇතුළ හොල්ලනවා. ඔව් ඔව් පෙන්නන්න බයයි. එකෙන් අදහස් කරන්නේ මොකක්ද දන්නවද? අපි විශ්වාස කරනවා යේසුස් වහන්සේ ජීවමාන බවට. අපි විශ්වාස කරනවා යේසුස් වහන්සේ අපිට ආදරේ කියලා. හැබැයි අපි අදහන්නේ. අදහනවා කියන්නේ මොකක්ද දන්නවද? ඔයා සම්පූර්ණ ඔයාගේ අනාගතය ඔයාගේ ජීවිතේ ඒ මත තියෙනවා. මම අදහනවා. මම ඇදහිල්ලෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ මොකක්ද? මම ඇදහිල්ලෙන් ජීවත් වෙනවා කියන්නේ මොකක්ද? යේසුස් වහන්සේ ජීවමානයි. උන්වහන්සේ ජීවත් වෙනවා. උන්වහන්සේ දැන් මෙතන ජීවත් වෙනවා. ඔයා ජීවත් වෙනවා වගේම යේසුස් වහන්සේ ජීවත් වෙනවා. හරිද? එයා මට ආදරේ. එයා මට කවදාවත් වරදක් වෙන්න තියන්නේ නැහැ. එයා කවදාවත් මාව අතහරින්නේ නැහැ. අර අර කිව්වනේද? උන්වහන්සේ කිව්වනේ ඔයා මං නුඹව කවදාවත් අතහරින්නේ නැහැ කියලා කිව්වනේ. ගායනා කරන වර්ෂිප් එකේදී කිව්වා නේද? කිව්වා නේද උන්වහන්සේම අතහරින්නේ නැහැ කියලා? ඉතින් අතහරින්නේ නැත්තම් එයා ජීවමාන නම් එයාවට ආදරේ නම් හැයිව කැළඹෙන්නේ? හැයිව කැළඹෙන්නේ? හැයිව සැලවෙන්නේ? ප්‍රශ්නේ තියෙනවා විශ්වාස කරනවා වගේ ඇදහිල්ල තියලා නැහැ ඒක මත. ඒ මත ඔයාගේ ඇදහිල්ල තියලා. ඒ මත ඔයා වගේ ජීවිතේ තියලා නැහැ. මම හරි කියනවා මේ කතන්දරේ. මෙයා දැක්කා. පවුලතුමා දැක්කා. එයාගේ ඇතුළ සෝල් එක. යේසුස් වහන්සේ ජීවමානයි. ෂා මේ කියන කතාව ඇත්ත. මේ මනුස්ස මෙයත් එක්ක ජීවත් වෙනවා නම් මෙයත් එක්ක මෙයාව අදහැව්වොත් මේ යේසුස් කියන කෙනාව අදහැව්වොත් මට සදාකාලිකව ජීවත් වෙන්න පුළුවන්. මේ මනුස්සය තුළ ඇදහිල්ල ඇති වුණා. එයා තීරණය කරන්නේ ඇති ඇතුළෙන් මටත් ඕනේ මේක කියලා. ඒ වගේ දෙයක් වෙන්න ඇති මන් දන්නේ නැහැ. ඇදහිල්ල කියන්නේ ඒක. ඊළඟ පදේ මොකද්ද උනේ? ඊළඟ පදේ මොකද්ද උනේ? නැගිට ඔබේ පාදවලින් කෙලින් සිට ගන්නයි මහත් හඬින් කියයි. මහත් හඬින් කෑගලා කිව්වා නැගිටින්න. කකුල් දෙකෙන් හිට ගන්න. මිනිහට අමතක වුණා කොරයි කියලා. කෑක් ගහලා කියපු වෙලාවේ හිටගත්ත ඩක් ගාලා. ඒක දැන් උනේ. පැන්න කියලා කියනෝ නේද? මේක මොකද්ද කියන්නේ? දැන් පැන්නකම හාව වගේ පැන පැන ගියා කියද නෑ. ඒක නෙමෙයි කියන්නේ මිනිහා. වාඩි වෙලානේ හිටියේ. ඉස්සර කොහෙද? වාඩි වෙලා හිටියා කියලා කිව්වනේ ඉස්සර පදේ. කිව්වනේද වාඩි වෙලා හිටියේ කියලා? මිනිහා හිටියේ වාඩි වෙලා. හරිද? එයා වාඩි වෙලා හිටියේ මේ වගේ ප්ලාස්ටික් දම්ර පුටුවක නෙමෙයි. ඒ කාලේ මිනිස්සු වාඩි වුණේ බංකුවල පොඩි. බිම වාඩි වෙලා ඉන්නේ සමහරට. එයාට අමතක වුණා කොරයි කියලා නැගිටින කියපු ගමන් ජම් පැන් අවුඩ්. ඇයි? ඇයි? එයා ඇදහෙව්වා යේසුස් වහන්සේ ජීවමාන බවට. එයාගේ ඇදහිල්ල තිබුණේ ජීවමාන යේසුස් වහන්සේ ළඟට. නැගිටින කියපු ගමන් නැගිට්ටා. මේක කිව්වනම් අමාරුවෙන් අත අල්ලගෙන කාව හරි අල්ලගෙන නෑ 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 නෑ. එයා ඒක ඇනලයිස් කරේ නැහනේ. යා නැගිටින ගුහම මේ මනුස්සයට පිසුදු කොයිද? මම හදන්නද? එයා දන්නේ නැද්ද මං කොරයි කියලා? එයාට පේන්නේ නැද්ද මම කකුල් දෙක වැඩ කරන්නේ නැහැ කියලා? එහෙම හිතුවේ නැහැ. ඒක හිතන්න වෙලාවක් තිබුණේ නැහැ. ඇයි ඒ?
ඒ මනුස්සයා අහගෙන හිටියා පාවුළු කියපු දෙයට. සමහර අය වගේ නෙමෙයි. අහගෙන හිටියා හොඳට. ඒ ගැන සම්පූර්ණ අවධානය දැම්මා. ඒක විතරයි එයාට ඇහුනේ. එයාගේ ඔළුව වැඩ කරේ නැහැ ගෙදර තියෙන ගෑස් එක ගැන. එයාගේ අවධානය එතන තිබුණා සම්පූර්ණ. එයාගේ ඇතුළ පිරීලා තිබුණ එක දෙයයි, යේසුස් වහන්සේ ජීවමානයි. මේ කියන යේසුස් ජීවමානයි. සදාකාලිකව ජීවත් වෙන්න පුළුවන් එයා වැදහැව්වොත්. මටත් ඕනේ අවදාහන්න. මටත් ඕනේ සදාකාලිකව ජීවත් වෙන්න. එකපාරට පාළු දෙකලා එනවා. නැගිටින්න. අද ගොඩක් වෙලාවට ක්‍රිස්තියානි අය යේසුස් වහන්සේ ජීවමාන බව විශ්වාස කරනවා. යේසුස් වහන්සේට ආදරේ කියලා විශ්වාස කරනවා. උන්වහන්සේ කවදත් අතාරින්නේ නැහැ කියලා විශ්වාස කරනවා. ඒ මත ඇදහිල්ල තියන්නේ නැහැ. එතනයි ප්‍රශ්නේ. එතනයි ප්‍රශ්නේ. මේ කියපු පාවුල්, මේ කතාව කියපු කෙනා යාඥා කරන්න ඉස්සල්ලා පොඩි කතාවක් මම කියන්න එකට එකතු කරන්න. ගොඩක් ගොඩක් ගෙදර ගිහලා මේ කියවන්න සම්පූර්ණ කතාව. මෙතනින් එහාට ගොඩක් දේවල් සිදු වෙනවා. ගොඩක් දේවල් සිදු වෙනවා. මම එක දෙයක් විතරක් පෙන්වන්නම්. මේක දැක්ක මිනිස්සු මොකක්ද දන්නවද කරන්නේ? වෙලා විතරු කරගන්න ඕන නිසා. එතන හිටපු අනිත් මිනිස්සු දැක්ක හාස්කම. පැන්න උඩ මිනිස්සයා. ඒගොල්ලෝ දන්නවා මේ මිනිහා කවදාවත් ඇවිදලා නැහැ. මෙන්න ඇවිදිනවා. කට්ටිය මොකද නද කිව්වේ? මෙන්න දෙවිවරු අපි ඉස්සරහට ඇවිල්ලා. දෙන්නේ හිටියා, බානබස් හිටියා, පාවුල් හිටියා. එක්කෙනෙක් කියන්න ගත්තා බානබස්ට, කියන්න ගත්තා සූස් කියලා. අනිත් අය කවුද? පාවුල්ට කියන ගත්තා හර්මීස් කියලා. මේගොල්ලෝ මොකද කරේ? මෙන්න සූස්, හර්මීස් මේ අපි ඉස්සරහට ඇවිල්ලා කියලා. පූජකයෙක් ඉන්නවා දැන් ඉස්සරහ, තියෙනවා දේවාලයක්. දේවාලේ කපුවා මෙන්න එනවා එළුව දෙන්නේ කුස්සගෙන. මොකටද? සූස්ටයි හර්මීස්ටයි පූජා කරන්න. බාර්නබස් සූස් කියලා හිතාගෙන මෙන්න පූජා කරන්න යනකොට මේගොල්ලෝ මොකද කරන්නේ? මේගොල්ලෝ ගිහිල්ලා රෙදි ඉරාගෙන කියන, ඇයි උඹලා මේ දේ කරන්නේ? අපිත් ඕගොල්ලෝ වගේම මිනිස්සු. අපිත් ඕගොල්ලෝ වගේම මිනිස්සු. මේක කරන්න එපා කියලා මිනිසුන්ට කියනවා. ටික වෙලාවක්, ටික දවසක් යනකොට මෙන්න යුදෙව්ව ටිකක් වෙන පැත්තකින් ඇවිල්ලා මේගොල්ලන්ගේ ඔළුව අප්සෙට් කරලා පාවුලුතුමාට ගල් ගහලා මරනවා. ඇදගෙන යනවා පාවුලුව. නගරෙන් එළියට දානවා. මරනවා. ගෝලයෝ ටික ඇවිල්ලා වට වෙලා යාඥා කරනකොට පාවුල් නැගිට්ටා. ඔක තියෙනවා කියවන්න පස්සේ. සම්පූර්ණ කතාව කියවන්න ගෙදර ගිහලා. මම කතාව කිව්වේ. ඊට පස්සේ පාවුල් එනවා ආපහු. පාවුල් ආපහු ඇවිල්ලා. විසි දෙක. ආපහු එතනට ඇවිල්ලා මොකද කරන්නේ? 14 22. අප විසින් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට බොහෝ දුක් විඳිමින් ඇතුළු වෙන්නට ඕනෑයයි කියා ගන්නා ගෝලයන්ගේ සිත් සවිකොට ඇදහිල්ලේ පවතින්නට ඔවුන්ට අවවාද කළේ. හොඳයි, පොඩ්ඩක් ඉන්න. මේකේ තියෙනවා මෙහෙම. Strengthening the souls. සිත් නෙමෙයි. ඔවුන්ගේ ආත්මය ශක්තිමත් කරා. මොනා කියලාද? බොහෝ දුක් විඳින අප විසින් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්නේ කොහමද? කොහමද? ඒ කියවෙන්නෙත් නෑ නේ නිකන්. ඒක කියවන්න හොඳ නෑ වගේ නේ. නේ? මොකද අර වචනේ බලය තියෙනවනේ. වචනේ බලය. පාවුලුතුමාට පිස්සු මේවා ලියන්න නේ. එහෙම කියන්න. අපි මොකට දුක් විඳින්නේ නේ? අපිට තියෙන්නේ කොත්තු කකා ඉන්නනේ නේ. පාළුතුමට පිස්සු.
යාගේ යාට ආත්මෙන් නෙමෙයි වැඩ කරන්නේ යා. මාංශයෙන් කියන්නේ දුක් විඳින්න ඕනේ. වචනේ බලේ තියෙන්න ඕනේ. ඔහොම කියන්න හොඳ නැහැ. හ? අප විසින් බොහෝ දුක් විඳීමෙන් තමයි කොහටද ඇතුල් වෙන්නේ? නැත්තම් වෙන රාජ්‍යයකට ඇතුල් වෙයි. එහෙම කියලා එයාගේ souls ශක්තිමත් කරලා මොකද්ද කිව්වේ අන්තිමට මොකද්ද කිව්වේ මට ගුණේ අන්තිමට එන්න හ ඇදහිල්ලේ මොකද ඇදහිල්ල මොකද ඇදහිල්ල යේසුස් වහන්සේ ජීවමාන බව අදහන්න විශ්වාස කරන්න විතරක්මදී අදහන්න උන්වහන්සේ කවදාවත් ඔයාව අනාථයෙක් වගේ අතහරින්නේ නැහැ අදහන්න විශ්වාස කරන්න මේ අදහන්න ඔය භාෂාවලට පරිවර්තනය වෙනකොට තියෙන ප්‍රශ්න තියෙනවා මෙතන අදහන්න කියලා කියන්නේ සම්පූර්ණ යැපෙන්න ඒ මත එතන ස්ථිරව ඉන්න වෙනන්න එපා. කවදාවත් උන්වහන්සේ ඔයාව අතහරින්නේ නැහැ. ඒක දැනගන්න නම් මොකද නොද වෙන්න ඕනේ? ඔයා ජීවමාන බව අදහන්න ඕනේ. ඒ ජීවමාන යේසුස් වහන්සේත් එක්ක ඔයා සම්බන්ධ වෙන්න ඕනේ. ඒකයි කිව්වේ රැප්චක වෙනකන් ඉන්න එපා. ඒ යේසුස් වහන්සේ වද්දක් ඉන්න මේ පොළවේ. දැන් ඒක කරන්න පුළුවන් ඔයා සම්පූර්ණ ආත්මයෙන් ජීවත් වුණොත් විතරයි. සෑම වෙලේ ආත්මෙන් පිරි ජීවත් වෙන්න. හැම වෙලාවෙම ආත්මෙන් පිරි ජීවත් වෙන්න. අපි කරන්නේ ටික වෙලාවක් ආත්මෙන් පිරෙනවා. ඉතුරු වෙලාව මාංශෙන් පිරෙනවා. ඉතුරු වෙලාව අල්ලපු ගෙදර එක්කෙනාගේ උපදේශ මත යැපෙනවා. අපේ ලයිෆ් එක අපේ ජීවිතේ මෙහෙම මෙහෙම යන්නේ එකයි හැම වෙලාවෙම ආත්මයන්න් වහන්සේ කියන දේ කරන්න ආත්මෙන් පිරෙන්න ආත්මයන්න් වහන්සේ තුල ගමන් කරන්න අනේකට තමයි ධෛර්යමත් කරේ ඇදහිල්ලේ පවතින්න පවතින්න කන්ටිනියු යේසුස් වහන්සේ ජීවමානයි උන්වහන්සේ අදට ජීවත් වෙනවා. ඔයා මම ජීවත් වෙනවා වගේ උන්වහන්සේ ජීවත් වෙනවා. උන්වහන්සේ ශරීරාකාරව ස්වර්ගයේ ඉන්නවා. ළඟදීම එනවා. හැබැයි උන්වහන්සේගේ ආත්මය උන්වහන්සේ අප අතර නිදහස් කරලා තිනවා. උන්වහන්සේගේ ආත්මය ඔයා තුල ජීවත් වෙනවා. එයාගේ ආත්මය. දරයව අදකින්න නම් මේ පොළවේ ඔයා ඒ ආත්මයන්න් වහන්සේත් එක්ක එකතු වෙන්න ඕනේ. ඔයා ඒ ආත්මයන්න් වහන්සේ තුල ඉන්න ඕනේ. ඒ ජීවමාන ස්වභාවයත් එක්ක අපි ජීවත් වෙන්න ඕනේ. පාවුලතුමා දේශනා කරා විතරක් නෙමෙයි එයා ඇදහැව්වා. ඒක නිසා තමයි එයාට ගල් ගහන වෙලාවේ එයාව ඉස්සල්ල ගල් ගහන්න ඉස්සල්ල දෙවියෝ කියලා පූජා කරන්න වතාවත් කරන්න එයාව උසස් කරන වෙලාවේ එයා රෙදිරා ගත්තා නේද ගල් ගහන වෙලාවේ මොකද කරේ ඒ සෙනගම ගල් ගැහුවා යාට මේ ගල් ගැහුවා කියන්නේ මේ ටීබ් බෝල සයිසර තිරිවන ගල් වලින් ගැහුවා නෙමෙයි පත සයිස් ගල් වලින් ගහලා මැරුණා ඇත්තරම ඇදගෙන ගියානේ ඇදගෙන ගියා මැරිච්ච මිනිහා මැරිච්ච මිනිහා දඟලනවානේ ඒගොල්ලෝ තමයි මිනුම් මැරිලා නගරෙන් එලිට දැම්මා ගෝලියෝ ටික ගිහිල්ලා වට වුණාම තමයි වටේලා යාඥා කරාම තමයි පාවුලතුමා නැගිට්ටේ හැබැයි ගල් ගහන වෙලාවේ මොකද්ද කරේ පාවුලතුමා මොකද කරේ අයියේ එයා අදහන යේසුස් වහන්සේ ජීවමාන බවය දන්නවා මොන පීඩාව ගල් මුල් මොනව ආවත් මේ යේසුස් වහන්සේ මට වරදක් වෙන්න දෙන්නේ නැහැ මාව අතහරින්නේ නැහැ එයා මාත් එක්ක ඉන්නවා හ
ඒක අදහනවා. එනිසා සම්පූර්ණ යැපීම යේසුස් වහන්සේ මත විතරයි. උන්වහන්සේගේ ජීවමාන ස්වභාවය. උන්වහන්සේ ජීවමානයි. මේක තමයි මුල් සභාව දේශනා කරපු සුභාරංචිය. එනිසා මිනිස්සු ආවේ ඒ ජීවමාන යේසුස් වහන්සේව අත්දැකලා. මේ කොරා වගේ. එනිසා ඒගොල්ලන් කවදාවත් සැලුනේ නැහැ. බෝට්ටුව පෙරලෙන නදනකොට සයුර උස මොනද උඩට එනකොට රළ උඩට එනකොට නැහැ. ඇදහිල්ල ස්ථිරව හිටියා. මොකද එතන තමයි ආරම්භය. ආමේ. එනිසා ඔය වගේ අහන්න ප්‍රශ්නයක් තියෙනවා. ඔයා යේසුස් වහන්සේ ජීවමාන බව විශ්වාස කරන කෙනෙක්ද? නැත්තම් යේසුස් වහන්සේ ජීවමාන බව අදහන කෙනෙක්ද? මේක දෙකක්. ඔයා විශ්වාස කරනවා නම් ඒක හොඳයි. හැබැයි යක්කුත් විශ්වාස කරනවා. හැබැයි ප්‍රශ්න පීඩා ගැටලු වෙන වෙලාවේ ඔයා කැළඹෙනවා. ඔයා අදහනවා නම් මොන දේ වාගේ වටේ සිදු වුණත් වාසල වෙන්නේ නැහැ. ඇයි? මං අදහනවා. යේසුස් වහන්සේ ජීවමානයි. උන්වහන්සේ මට ආදරේ. කවදාවත් මට වරදක් කරන්නේ නැහැ. මට වරදක් වෙන්න දෙන්නේ නැහැ. හරි. එනිසා මං ඔයගෙන් මං දන්නේ නැහැ ඔයගේ වාතාවරණය මොකද්ද කියලා. මං දන්නේ නැහැ ඔයගොල්ලෝ මෙතනට ඇවිල්ලා ඉන්න වාතාවරණය මොකද්ද කියලා. මොන වාතාවරණෙන් ආවත් වාද අදහනවා නම් යේසුස් වහන්සේ ජීවමාන බවට ඔයා කවදාවත් ආපහු කිඳිරි ගන්න නැහැ. කවදාවත් කිඳිරි ගන්න නැහැ. එනිසා හිස නමාගෙන අහන්න එක දෙයක්. ඔයා ඔයගෙන් අහන්න. ඔයා ඔයගෙන් අහන්න. ඔයත්තට අදහනවාද? නැත්තම් විශ්වාස කරනවාද? උන්වහන්සේ ඔයාව කවදාවත් අතහරින්නේ නැ කියන එක ඔයා විශ්වාස කරනවද? එහෙම නැත්නම් අදහනවද? සුළු මොහොතක් නිශ්ශබ්ද. ඔයා ඔයාගෙන් අහන්න. වාෂුවර් කරගන්න. මොකද ඔයා හිතේ නෑ මං අදහනවා කියලා. ඔයා මම කියනවා පොඩ්ඩක් නිශ්ශබ්දව. ඔයා තුලෙන් අහන්න. ඔයා අදහන කෙනෙක්ද විශ්වාස කරන කෙනෙක්ද? මේ දෙක දෙකක්. තොමස් කිව්වා මම උන්වහන්සේව ඇල්ලුවොත් විතරක් විශ්වාස කරනවා. ඒ තුවාල වලට මගේ ඇඟිල්ල දැම්මොත් විතරක් මම විශ්වාස කරනවා. යේසුස් වහන්සේ කිව්වා නොබලා දැක්ක නිසා විශ්වාස කරනවා. නමුත් නොදැක්ක මා කෙරෙහි අදහන්න ආශිර්වාද ලත්තේ. පියස්වලි දැකලා නැහැ. අපි යේසුස් වහන්සේ මැරෙනව දැක්කෙත් නැහැ. නැගිටිනව අපි ඇස්වලින් දැක්කෙත් නැහැ. මුල් සභාව සාක්ෂිකාරය වුණේ ඒගොල්ලෝ දැක්ක නිසා. පේතෘස් කියනවා අපි මේකට සාක්ෂිකාරය. අපි නැවත නැගිටීමට සාක්ෂිකාරය. අපි දැක්ක උන්වහන්සේ මැරෙනව. අපි දැක්ක උන්වහන්සේ වළලනවා. අපි දැක්ක උන්වහන්සේ නැවත නැගිට්ටා. උන්වහන්සේ අපිට අවුරුදු 2000කට පස්සේ කතා කරලා කියනවා නුඹලා මම මැරෙනව දැක්කෙත් නැහැ වල්ලනව දැක්කෙත් නැහැ
මැරෙන්න ඉස්සලා දැක්කෙත් නැහැ. මැරුණට පස්සේ දැක්කෙත් නැහැ. ස්වභාවික ඇස්වලින්. හැබැයි මම ජීවමානයි. ඒ යේසුස් වහන්සේ වාට කතා කරලා කියනවා. ඒ යේසුස් වහන්සේ වාගේ ආත්මයට කතා කරලා කියනවා. ඒ යේසුස් වහන්සේ උන්වහන්සේගේ ආත්මයනන් වහන්සේ කරන කොටගෙන ඒ හරහා වාට කතා කරලා කියනවා. මේ යේසුස් ජීවමානයි. ඒ යේසුස් වාට ආදරේ. ඒ යේසුස් ඔයව කවදාවත් අතහරින්නේ නැහැ. වට පුළුවන්ද ඇස්වලින් නොදැක අතින් නොඅල්ලා වාගේ සම්පූර්ණ විශ්වාසය තියන්න සියලු දේ ගැන විශ්වාසය තියන්න ඔයාට පුළුවන්ද මේ යේසුස් ගැන. ඒ යේසුස්ගේ ජීවමාන ස්වභාවයට සාක්ෂිකාරයක් වෙන්න. ස්වාමිනි මෙන්න ඔබ වහන්සේගේ ආත්මය මා කෙරෙහි අප කෙරෙහි අප අතරයි. ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ මහිමාන්විත වූ සාක්ෂිය කරන කොටගෙන ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ බලය කරන කොටගෙන ස්වාමිනි ඔබ වහන්සේ ජීවමාන බවට මෙතන සියලු දෙනාගේ ආත්මයට ඔබ වහන්සේ කතා කරන්න ස්වාමිනේ. ඒ ඔබ වහන්සේගේ ජීවමාන ස්වභාවය අත්දකින පිණිස ස්වාමිනේ අපි මෙතන හැම කෙනෙකුටම ඔබ වහන්සේ ප්‍රකාශ වෙන්න ස්වාමිනේ. ඔබ වහන්සේ ප්‍රකාශ වෙන්න. ස්වාමිනි මෙන්න අපේ ගමන ඔබ වහන්සේගේ ගමනයි. අපි ගමන් කරන්නේ අපි හැසිරෙන්නේ දැක්මෙන් නොව ඇදහිල්ලෙනයි ස්වාමිනි. ඒ ඇදහිල්ල ඔබ වහන්සේගේ ජීවමාන ස්වභාවය කෙරෙහි. මක්නිසාද ඔබ වහන්සේ ජීවමානව අද අප අතර වැඩ සිටිනවා ස්වාමිනි? අප තුල වාසය කරනවා ඒ ආත්මයන් වහන්සේ කරන කොටගෙන. එනිසා අප තුලින් ඔබ වහන්සේ ගෞරවය ලබන්න. අප තුලින් ඔබ වහන්සේ ප්‍රකාශ වෙන්න. අප තුලින් ඔබ වහන්සේ මහිමය ලබන්න. හලෙලූයා. 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 විශ්වාස කරන විතරක් නෙමෙයි අදහන්න ස්වාමීන් වහන්සේ හැමදාම අපිත් එක්ක ඉන්නවා. උන්වහන්සේ කිව්වා මම නුඹලව අනාථයන් මෙන් අතාරින්නේ නැහැ. ලෝකාන්තිමය දක්වා මා නුඹලව සමග සිටිනවා. ඒ කිව්ව දෙවියන් වහන්සේ, ඒ කිව්ව යේසුස් වහන්සේ විශ්වාසවන්තයි. උන්වහන්සේ බොරු කියන මිනිසෙක් නොවේ. එනිසා අපි අදහනවා නම් උන්වහන්සේ අපිත් එක්ක ඉන්නවා කියලා. ඇයි අපි කැළඹෙන්නේ? ඇයි අපි බයවන්නේ? ඇයි අපි සෙලවෙන්නේ? මක්නිසාද උන්වහන්සේ
බලවන්තවූ මහිමාන්විත වූ මුළු විශ්වයටම අධිපති වූ අපේ ආත්මයේ ඉඳිරා වූ සර්වබලධාරී දෙවියන් වහන්සේ. ඒ දෙවියන් වහන්සේ ඔයා මා එක්ක ඉන්නවනම් අපි කාටද බය වෙන්නේ? ස්වාමින් වහන්සේ අප සමග නම් අපි කාටද බය වන්නේ? උන්වහන්සේ අපිත් එක්ක ඉන්නවනම් කවුද අපිව පරද්දන්නේ? හලෙලූයා. එනිසා අපි බය නැතුව ඉදිරියට මුණ දෙන පිණිස වටා පිටාවේ මොන දේ සිදු වුණත් ස්වාමිනි ඔබ වහන්සේ මා සමග නම් එච්චරයි මට ඕනේ. ස්වාමිනි ඔබ වහන්සේ මාත් එක්ක ඇවිදිනවා නම් එච්චරයි මට ඕනේ. එනිසා අපි කළ යුත්තේ ඒක දෙයයි. උන්වහන්සේ සමග අපි අනුගත වෙන එක විතරයි, align වෙන එක විතරයි, උන්වහන්සේගේ වචනයට එකඟ වෙන එක විතරයි. එතනින් යාට උන්වහන්සේ අපිත් එක්ක ඉන්න යනවා. හලෙලූයා. උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ ජීවමානයි. මෙරිලා නැගිටලා අදට ජීවත් වෙන මේ ලෝකේ එකම එක්කෙනා යේසුස් වහන්සේ විතරමයි. ඒ නිසා උන්වහන්සේ කෙරෙහි අදහන්න. අදහන්න නිකම් විශ්වාස කරනවා විතරක් නෙමෙයි. අදහන්න. හලෙලූයා. නැගිටලා අපි උන්වහන්සේව ප්‍රශංසා කරමින් নমස්කාර කරගපි ඇදහිල්ලෙන් කියමු. හලෙලූයා. ඇදහිල්ලේ ගමනක යාත්‍රාවේ ජය ගන්නේ නිබඳව යාඥාවේ. ඇදහිල්ලේ ගමනක යාත්‍රාවේ ජය ගන්නේ නිබඳව යාඥාවේ. සෝදිසි පැමිණි අදරල පෙරසේ සෝදිසි පැමිණි අදරල පෙරසේ වෙනුනත් ඔරුව අද ගිලෙනාසේ වෙනුනත් ඔරුව අද ගිලෙනාසේ. නොසැලී සිටිමු අපි ඇදහිල්ලෙන් සමිඳුන් සැමදා අප සමග වෙසේ. නොසැලී සිටිමු අපි ඇදහිල්ලෙන් සමිඳුන් සැමදා අප සමග වෙසේ. ඇදහිල්ලේ ගමනක යාත්‍රාවේ ජය ගන්නේ නිබඳව යාඥාවේ. ඇදහිල්ලේ ගමනක යාත්‍රාවේ ජය ගන්නේ නිබඳව යාඥාවේ. දෙඩි මාරුතය හමුවන මොහොතේ දෙඩි මාරුතය හමුවන මොහොතේ සයුරත් කැළඹි බිය කරු දසුනි සයුරත් කැළඹි බිය කරු දසුනි. හිතු තුන් දෙසනෙ යොමු කරමු සැනෙ නිශ්චලවේ සුළඟත් සාගරයේ. හිතු තුන් දෙසනෙ යොමු කරමු සැනෙ නිශ්චලවේ සුළඟත් සාගරයේ. ඇදහිල්ලේ ගමනක යාත්‍රාවේ ජය ගන්නේ නිබඳව යාඥාවේ. ඇදහිල්ලේ ගමනක යාත්‍රාවේ ජය ගන්නේ නිබඳව යාඥාවේ. අඳුරත් රජ කරන හෝරාවේ අඳුරත් රජ කරන හෝරාවේ මාර්ගේ නොපෙනෙන සාගරයේ මාර්ගේ නොපෙනෙන සාගරයේ. පුල්වන මුනොකඩම යාඥාවේ කන අඳුරත් පරදයි ආලෝකේ. ඇදහිල්ලේ ගමනක යාත්‍රාවේ ජය ගන්නේ නිබඳව යාඥාවේ. ඇදහිල්ලේ ගමනක යාත්‍රාවේ ජය ගන්නේ නිබඳව යාඥාවේ. ධර්මිෂ්ඨ දෙවියන් වහන්සේ නිසා අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. ප්‍රශංසා